එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නව සන්ධානයක් යටතේ තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජාතික සභාව, උත්තර ලංකා සභාගේ යන පක්ෂ අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මන්ත්‍රීවරුන් සන්ධානය අලුතෙන් හදලා අලුත් දකුණු තීන්දු කරලා අලුත් නම තීන්දු කරලා සන්ධානයේ පාර්ශවයන් තීන්දු කිරීම සිද්ධ වෙනවා. මේකේ ඉතා සාර්ථක පියවරක අවසන්. ඇයි පැය 24ක් ගන්න දැම්ම කියන්නේ බැරිද? නෑ මේක අපි පක්ෂ ගන්නවා කියලා සාකච්ඡා කරලා තියෙනවා. පක්ෂ ගන්නවා එකතු කර ගන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. අපි හදන පෙරමුණ අලුත් එකක්, අලුත් ලකුණක්, අලුත් පක්ෂයක්. ඉතාම ඉක්මනින් රටට අපි මේ සුබ පණිවිඩය දෙනවා. ඉතාම ධනාත්මකව සාකච්ඡා කිරීගෙන යනවා. මම හිතනවා ඒ සාර්ථක ජයග්‍රාහී පණිවිඩය තව දවසක් දෙකක් ඇතුළත රටට ප්‍රකාශයට පත් කරන්න. ඔබතුමාලා කියන විදිහට මේ විපක්ෂ සන්ධානය මේ ප්‍රබල සටනක් දෙන්න පුළුවන් වේද මේ පක්ෂ දෙකට සජිබි සහ ජනතා විද්‍යාව? අනිවාර්යයෙන් ප්‍රබල සටනක් දෙනවා විතරක් නෙවෙයි කවුරුත් අපේක්ෂා නොකරන විදිහ ප්‍රතිඵලයක් ගොඩනගලා පෙන්නනවා. තවම එකඟතාවයකට පත්ුනේ නැහැ. බොහෝ දුරට හෙට දවසේ එකඟතාවයකට පත් වේ කියලා විශ්වාස කරනවා. තාම සලකුණ පිළිබඳව සාකච්ඡා පවතිනවා. සන්ධානයක් හදන අපි ඉල්ලන පක්ෂය සන්ධානයේ නායකයෝ ඒව නෙමෙයි රට ඉල්ලන්නේ. මේ රටට වැරදිච්ච තැන් සොයලා බලලා ඒව නිවැරදි කිරීමේ වගකීම තමයි අපිට තියෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරනවා අවබෝධය දැනුම එකතු කරගත්ත පුළුල් සන්ධානයකින් මේ මැතිවරණ ඉදිරිපත් වෙනවා. අපිට කිසිම හදිසියක් නැහැ. ප්‍රමුදල් තැන්පත් කරන අවසාන දිනේ 17 වෙනිදා, නාම ජන බාර දෙන අවසාන දිනේ 21 වෙනිදා. ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ. අපිට ඕනකම තියෙන්නේ මේ මැතිවරණය සඳහා වන පුළුල් ප්‍රගතිශීලී පෙරමුණක් සදීව සඳහවන ආරම්භන ඒ වෙනුවෙන් ඒ පුළුල් සාකච්ඡා දවසින් දවස තම ශක්තිමත් ආකාරයෙන් තියෙනවා. කවද වගේ නුඹ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්ද? අපිට දෙන්නක තව දවස් දෙක තුන. ලකුණ පහනද? නැහැ පහන් තියෙනවා. විවිධ දේවල් තියෙනවා. ඉතින් අපි හොඳම එකක් බලමු. මිනිස්සුන්ට මතකින් එකක් හොඳද? අමුතුමයි මෙච්චර ප්‍රමාද? කිසිම ප්‍රමාදයක් නැහැ. නාම යෝජනා දෙන්නත් තව තියෙනවා. මේ සතියකටත් වැඩි. රේස් එක පටන් ගන්න වෙලාවට වැඩිය ඉවර වෙන වෙලාවම වැඩගත් වෙන්නේ.